අපි පසුගිය 25 වෙනිදා රට හදන සෞභාග්‍ය දැක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්වහන්සේලාට ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය වසර 40 තුළ අපේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, විද්වතුන් එක්ව මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒවා විසඳන වැඩසටහනක්, ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව විස්තර අරගෙන ඒවත් අපි එකට එකතු කළා. ප්‍රායෝගික වැඩසටහනක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ නිසා මම තමුන්නාන්සේලාට සාතික වෙනවා. මගේ දුර කාලය ඇතුළතදී ඒ සියලුම දේවල් මම ක්‍රියාත්මක කරලා අවසන් කරනවායි කියන කාරණය. අපි විශේෂයෙන් මේ රටේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. මොන පළාතට ගියත් ඒ ප්‍රදේශවාසීන් හම් වෙලා ඇහුවම මොනවද අවශ්‍ය කියලා ඒගොල්ලෝ කියන මූලිකම දේ අපිට අපේ රට බේරලා දෙන්න කියන. ඒ වගේ අද එදා පාස්කු දිනේදී සිදු වුණු සිද්ධිය නිසා, ඊට පස්සේ මේ රජය ක්‍රියා කරපු ආකාරය නිසා ජනතාව අතර බියක් ඇති වෙලා තියෙනවා. එකිනෙකා අතර අවිශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. අපි එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදයේ අවසාන කරාට පස්සේ නැවතත් එවැනි ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ මේ සියල්ලම අය එකතු කරලා. නමුත් අපි රටේ ජනතාවට උන්ගේ නිදහසේ උතුරු ප්‍රදේශයේ වේවා, නැගෙනහිර වේවා, අනිත් පළාත්වලත් ඔවුන්ගේ නිදහස අපි බාධාවක් කළේ නෑ. අපි ඒකම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරා. උතුරු පළාතේ ප්‍රථම වතාවට පළාත් සභා ඡන්දය පැවැත්තුවා. මේ කාලය ඇතුළත අපි කිසිම සිද්ධියක් සිදු නොවන ආකාරයට අපි ආරක්ෂාව තහවුරු කළ තිබුණා. නමුත් මේ රජය බාරගත්තට පස්සේ මේ රජයේ අමාත්‍ය මණ්ඩලය පිරිලා හිටියේ ජාත්‍යන්තරයේ විදේශ බලපෑම් වලට, ඒගොල්ලන්ගේ මතවලට යට වුණු, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ විශේෂයෙන්ම අපේ මානුෂික මෙහෙයුම කාලෙදී අපිට විරුද්ධව වැඩ කරපු සමහර රාජ්‍ය නොවන ආයතනවල බලපෑම් වලට යට වුණු අමාත්‍ය මණ්ඩලයක්. ඒ අයට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ජනතාවගේ ආරක්ෂාව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ. කිසිම ප්‍රමුඛත්වයක් ඔවුන් ලබා දුන්නේ නැහැ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. එහිඳ තමයි අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩලා දැම්ම. බුද්ධි නිලධාරී, බුද්ධි තොරතුරු මත තමයි රජයට අනතුරු හඟවන්නට පුළුවන්. නමුත් බුද්ධි අංශ සියල්ලක්ම කඩලා දැම්මා. හමුදාවේ බුද්ධි අංශවල නිලධාරීන් අභූත චෝදනා නගලා හිරගෙවල් වලට දැම්මා. ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ වලට උන්න ගෙයල යන සම්මුති අස්සම් කළා. ඒ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. එදා පොලිසිය තිබුණු ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසිය TID අපරාධ
විමර්ශන කොට්ටාශය සීයිඩිය මේවා එදා අපි පාවිච්චි කරේ ඉතා දක්ෂ ලෙස මේරටේ ත්‍රස්තවාදය පරාජය කරන්න, නැවතත් ත්‍රස්තවාදයක් ඉස්සරහට එන්නට නැතිවෙන්න දක්ෂ පොලිස් නිලධාරී. නමුත් මේ රජය ඒව පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන් වාරගෙන හිරගෙවල් වලට දාන්න. මේ හිඳ තමයි එපාස්කු ඉරිදා සිද්ධිය ඇති වුණේ. කිසිම ජාතික ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිම තැකීමක් කළේ නැහැ. අපි ඒ හිඳ තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම කියලා තියෙන මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපි කටයුතු කරනවා කියලා. නිසා අපේ රජයක් බිහි කරාට පස්සේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ තියන්නේ නැtei කියන එක මම තහවුරු කරනවා තමුන්වහන්සේලාට. ඒ වගේම එදා තමුන්වහන්සේලා දන්නවා අපි මේ රටට නිදහස ගෙනල්ලා ආයෝජකයෝ, දේශීය සහ විදේශ ආයෝජකයෝ ගෙනල්ලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කළා. අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, නගර සංවර්ධනය. මේ රජය ආවට පස්සේ ඒ සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර කරා. එහිඳ තමයි ආර්ථිකය කඩා වැටුණේ. ඒ ව්‍යාපෘති හා සම්බන්ධ අපේ ව්‍යාපාර සියල්ලම කඩා වැටුණා. ලක්ෂ 4ක පමණ රැකියා අහිමි වුණා. මෙයට කිසිම දැක්මක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ රටේ ආරක්ෂාව නැති වුණාම, ස්ථාවරත්වය නැති වුණාම සංචාරකයන්ගේම නතර වුණා. මේ අය කිසිම සැලැස්මක් ඇතුව නෙවෙයි පාලනය කරේ. ඒ වගේම කෘෂි කර්මාන්තයේ, වැවිලි කර්මාන්තයේ කෙරෙහි කිසිම අවධානයක් යොමු කළේ නැහැ. දේශීය ගොවියා, දේශීය වැවිලිකරුව ආරක්ෂා කරන්නට කිසිම සැලැස්මක් මේ අය තිබුණේ නැහැ. ඒකින් තමයි තමුන්වහන්සේලා දන්නවා අපිට අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ප්‍රධාන විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තය අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. එදා සිලෝන් ටී කිව්වම ලෝකේ පළවෙනි තැන හිටියේ, අද ඒක හතරවෙනි තැනට ගිහිල්ලා. අද තේ වතුවල වැඩ කරන කම්කරුවාගේ ඉඳලා මධ්‍යම සහ සුළු තේ වතු හිමියාගේ ඉඳලා තේ කර්මාන්ත ශාලාවල ඉඳලා ඉහළ සමාගම් දක්වා අද තේ කර්මාන්තේ කඩා වැටලා. අපි ළඟ පැහැදිලි, අපි පැහැදිලිවම කියලා තිබෙනවා අපි තේ කර්මාන්තේ, රබර් කර්මාන්තේ. රබර් වලට අද තමුන්නාන්සිල දන්නවා මේ පළාතේ වැඩියෙන්ම තියෙන රබර්, අද රබර් ගස් ගලවන ගලවලා කටුපොල් ඉඳනවා. අත වශයෙන්ම කටුපොල් වැඩියෙන්ම තියෙන මැලේසියාවේ. මැලේසියාවට අපිට වගේ වඩා විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ හිඳ තමයි කටුපොල් ඉඳන්නේ. අපිට කටුපොල් ඉඳුවම අපේ එච්චර වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති හින්දා අපේ වතුර ප්‍රමාණය අඩු වෙනවා ඇත්ත වශයෙන්. නමුත් අපේ රබර් කර්මාන්තය ගැන හිතන්නේ නැතුව පිටරටවලින් රබර් අඩු මිලට ගේන්න දීපු නිසා, ඒ බදු අඩු කරපු නිසා අපේ රබර් වලට විකුණ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි පොල් කර්මාන්තයට වෙලා තියෙන්නේ. ඒ වගේමයි අපනයන භෝග ගම්මිරිස් වලට වෙලා තියෙන, කුරුඳු වලට මේ තත්ත්වෙම ඇති වෙලා. නමුත් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව ප්‍රකාශ කළ තිබෙනවා දේශීය වැවිලිකරුවා අපි ආරක්ෂා කරගන්න, තේ නැවත වගා කරන්න, අලුතින් තේ වගා කරන්නට ඔවුන්ට ආධාර දෙන අතර අපේ ඉහළ ගුණාත්මක භාවයක් තියෙන තේ
පමණක් පිටරට යවන්න. පිටරටින් බාලතේ ගෙනල්ලා කවලම් කරන්න නැතුව. නැවතත් අර සිලෝන් ටී කියන වෙළඳ නාමය ලබා ගන්න. ඒ වගේම රබර්, අපේ හොඳම ලෝකේ තියෙන හොඳම රබර් කිරිය. අපි නැවතත් මේ රබර් කර්මාන්තය දිරිගන්වලා පිටරටින් ගෙන රබර් ෂීට් නවත්තලා රබර් ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කරලා අපි රබර් නැවත වගා කරන්න තමුන්නාන්සේලාවට රාජ්‍ය පහසුකම් ලබා දීලා මේ රබර් කර්මාන්තය ඉහළට ගන්නවයි කියන එකත් අපි තහවුරු කරනවා තමුන්නාන්සේලාට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.